තමන්ට එරෙහිව පැවති වාරණේ ඉවත්වීමෙන් පසු වැඩබාර ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ වෙත ගියද ඒ සඳහා ඇතුළුවීම වළක්වාලමින් ඉබියතුරු දමා ඇති බවට පැමිණිලි කිරීම සඳහා දයසිරි ජයසේකර මහතා අද මරදාන්න පොලිසිය වෙත පැමිණියා. පැමිණිල්ල සිදු කිරීමෙන් අනතුරු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ ඉදිරියේදී පක්ෂය තනතුරු සොරාගත් අනීතිකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. පොලිස්පතිතුමාගෙනුත් මං ඇහුවාම එතුමත් කිව්වේ මේක නිමසිරි පාසල්ලම එතුමා තමයි අපිට කතා කරේ මේක එයත් එක බේරගන්න කියලා. එයත් එක බේරගන්න මට දෙයක් නැහැ. මොකද හේතුව එතුමා අනීතිකව සභාපති ධූරය කියන තනතුර හොබවන්නේ මොකද කිසිම නීතිමය බලයක් එතුමට නැහැ. එතුමා තවමත් අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති. එතුමා සභාපති නෙමෙයි. මේ කරපු ක්‍රියාදාමයට විරුද්ධව තමයි මම බලාපොරොත්තු වෙන්නේ අවශ්‍ය කරන නඩු ක්‍රියාමාර්ගයට යන්න. ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙලට මූලික වශයෙන් අවශ්‍ය කරන පැමිණිල්ල අපි ඉදිරිපත් කරා. තමගේ බලාපොරොත්තු තියෙන්නේ උසාවියට අපහාස කිරීම සම්බන්ධව දන්නේ අවශ්‍ය කරන නඩුකරේ ගොනු කරන්න ඒ වගේම මානවිකම් සම්බන්ධව තව නඩුකරයක් ගොනු කරන්න දැන් අපි දැක්ක ඊ දුමින්ද දිසානායක මහතා කියන ඔබතුමාට සතියක කාලයක් දෙනවා නිදහතර කරුණු කියන්න කියලා එතුමාලගෙන් ඔබතුමාගේ ප්‍රශ්නේ අහද්දි ආ නිදහතර කරුණු කියන්නේ මම වරද්දක් කළා නෑ ඒගොල්ලන්ට මගේ නිදහතර කරුණු විමසන්නත් බෑ මොකද හේතුව මම කිසිම පක්ෂයක සමාජිකත්වයක් අරගෙන නැහැ ඉතින් ඒගොල්ල තමයි සමාජ පක්ෂයට විරුද්ධව ගිහිල්ලා ඇමතිකම් අරන් තියෙන්නේ. මේ අතර කොළඹ අද පැවති උත්සවයක් අමතමින් අමාත්‍ය විජේදාස් රාජපක්ෂ මහතාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අරුපුතේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකූලව සහ ආධිකරණයෙන් පිළිගත් විදිහට දයාසිරි ජයසේකර මහත්මයා ඉදිරියේදී ලේකම් තනතුරේ කටයුතු හොබවාවි. මේයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ගමන අඩපණ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයෙන් පෙනී සිටින හතර පහ දෙනෙක් කටයුතු කරගෙන යනවා. ඒ දුෂ්ට බලවේග පරාජය කරන්න සමස්ත ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් 99%කට වැඩි ප්‍රමාණයක් මේ වෙන විට සූදානම් ඉන්නවා. එය ඉදිරි මැතිවරණයේ එළඹෙන අවස්ථාව වෙනකොට ජනතාව පෙන්නුම් කරාවි. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් වැඩි විදිහට කොටස් කිහිපයකට බෙදිච්ච පාර්ශ්ව එකට එකතු කරගෙන බැයිද? අපි ආරාධනා කරලා තියෙනවා එකට එකතු වෙන්න කියලා. ඉතින් පක්ෂයට සහ රටට ආදරේ උදවිය එකතු වේවි. නැති උදවිය එහෙමම කැඩිලා බිඳිලා ගිහිල්ලා විනාශයටපත් වේවි.